විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ බලශක්ති අමාත්‍යංශයේදී ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ජාත්‍යන්තර මූල්‍ය සංගමේ මෙරට ප්‍රධාන නියෝජිතයින් මෙන්ම විදුලිබල ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් ඊයේ මෙම සාකච්ඡාවට එක් වී තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් සහාය ලබා දෙන මෙම සංවර්ධන ආයතන වෙත තමා ස්තුතිය පළ කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මෙම සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේ. මේ අතර ලිහිසි තෙල් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ ඊට අදාළ සමාගම් සමග සාකච්ඡා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඔයිල් සඳහා විශාල මිලක් වැඩි වීමක් කියන එක පාරිභෝගිකයන්ගෙන් විශාල පැමිණිලි ප්‍රමාණයක් තියෙනවා. මම ඒ නිසා මම කල්පනා කරනවා එන සතියේ සියලුම ඔයිල් සමාගම් ටික ගෙන්නන්නත් එයාගේ මේ දවස්වල අපි ගන්නේ කටයුතු කරන ඒකට දෙන වියදම කොහොමද යන්නේ කියන ඒ අනුව ඒ සමාගමුත් එන සතියේදී අපි ගේනවා. විශේෂයෙන්ම වාහන සඳහා පාවිච්චි චිකන් ඔයිල් එන්ජින් ඔයිල් සහ අනිකුත් ඔයිල් විශාල වශයෙන් මිල වැඩිවීමක් වෙනවා. මොකද ඒවට අපේ මැදිහත් වීම ගොඩක් දුරට අඩු නිසා එයයි මිල තියාගෙනම යනවා. ඩොලර එක අඩු වුණා නම් පොලිය අඩු වුණා නම් සහ අනිකුත් යෙදවුම් ටික අඩු වෙනදී අනිවාර්යයෙන් ඒක අඩු වෙන ගණනය කෙරුවට පස්සේ ඔකට උත්තරේ අනිවාර්යයෙන් අඩු වෙන්න ඕන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.